සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවෙදි කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අපිට අද වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව කතා කරන්න ලොකුම චාන්ස් එකක් ඉතුරු වෙලා තියෙනවා කියන අපූරු කතාව තමයි මට අද වීඩියෝ එක තුලින්ම කතා කරන්න ලැබෙන්නේ. කොහොම නමුත් මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියට ඔයත් එක්ක කතා කරන්න උත්සාහ දරනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන අපූරු දේ ගැනත් අපිට මේ වෙලාවේදී කතා කරන්න චාන්ස් එකක් ලැබෙනවා කියන දේ ගැන තමයි මම මේ මොහොතේදී ඔයත් එක්ක කතා කරන්න ලැබෙන සුදුසුම කාරණාව බවට පත් කරගන්නේ කියන කතාව ගැනත් අද වීඩියෝ එක හරහාම සාකච්ඡා කරන්නට උනන්දුවක ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝටම කතා කරන්න චාන්ස් එකක් ඇත්තටම එළියට එන්නේ කියන කතාව ගැන මට අද වීඩියෝ එක හරහා කතා කරන්න ප්‍රධානම සාධක අතරට එකතු වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපි හැමෝටම ලොකුම චාන්ස් එකක් ඇති වෙලා තියෙන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. කොහොම වුණත් ඔයාට මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වලිය පස්සේ සුරංජිත් තීරණය කරනවා තුෂාර ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියලා. මොකද එතකොට අසේලට මැර ප්‍රශ්න ආවට පස්සේ තමන්ගෙන් උදව් ඉල්ලගෙන එනවා කියන එක හොඳටම දන්නවා. ඉතින් එතකොට තමන්ට ආයම සුරංජිත් එක්ක මිතුරු වෙලා පරණ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් නේද කියන එක දැනනට පස්සේ තමයි මේ හැමදේම සිද්ධ කරන්න කියන කාරණාව ගැන අපි හැමෝටම මතක් කරලා දෙන්න පුළුවන් කියලයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්නේ. ඉතින් කොහොම හරි මේ දෙත් එක්ක අපිට අද වීඩියෝ එක තුලින් මෙන්න මේ වගේ සාකච්ඡාවක් එකතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කතා එක්ක තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන ප්‍රබලම සාධකයක් විදියට තමයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් දැන් මට මෙන්න මේ ගැන මේ විදියේ කාරණාවක් එකතු කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන අපූර්ව කතාවත් එක්ක තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කාරණාවත් අපිට මෙතනදී කතා කරන්න ලොකුවටම අවස්ථාවක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින්ම සාර්ථකව කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැන තමයි අද අපි මෙතනදී කතා කරන්න උත්සාහ කරන්නේ. කොහොම වුණත් ඇත්තටම කියනවා නම් මේක කල්නට හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක විශේෂම කතාවක් විදියට අපිට කියන්න පුළුවන්. මොකද මං එහෙම කියන එකට ලොකු හේතුවක් බලපානවා. මොකද තුෂාරි ලංකාවට එනවා කියන්නේ කල්නව මුණ ගැහෙනවා කියන එක. කල්න මුණ ගැහෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ දෙන්නගේ සම්බන්ධය ආයේ පටන් ගන්නවා කියන එක තමයි. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය ආයේ පටන් ගන්නවා කියලා කියන්නේ අසේලට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුව වුණත් අසේල ටිකෙන් ටික වෙනස් වෙන හින්දා ඒ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම නැති වෙලා යන හැටි තමයි අපිට බලන්න පුළුවන්.